අවසරයි සම්මාන්ස ආස්වාසෙත් දැනෙන තැනත් ප්‍රාස්වාසෙත් නෙවෙයි මම ඉන්නේ උදරේ හැකිලීම් පිම්බෙන් තැන කියලා කියන්නේ. ඒ කියන්නේ උදරේ ඉන්නකොට වෙන තැනක නෙවෙයි කියලා තේරෙන එකත් මේකේ ඉන්න බවට සාක්ෂියක් වෙන්න ඉඩ තියෙනවා. මම ඉන්නේ නාතිකාග්‍රේ නෙවෙයි. නෙවෙයි. මම ඉන්නේ උදරේ කියලා. එතකොට ඒක අපි අත්විඳින්නේ අත් දකින්නේ ඒක පිම්බීම හැකිලීමෙන්. ඊට අමතරව තව මොන වගේ දෙයකින් මේ යෝගාවචරයට හේතු ගන්නන්න පුළුවන්ද? අස්පනා පිට කියන දුන්නක පිම්බීම හැකිලීමමයි හිතලුවක් නෙවෙයි. මනෝවිකාරයක් නෙවෙයි. සිද්ධ වෙන දේම කියන්නේ ඉසීම පාත්වීම ඇර තව මොන ලකුණුද අපිට ඇට්‍රිබියුෂන්ස් දෙන්න පුළුවන්? අපි පිටිපස්සෙන් ඉල්ලනවා මේකේ. අවසරයි ස්වාමීන් වහන්ස. මම මේ උදරයට හිත ගිය වගක් දැනුනේ උදරය තුල නිකන් වාතය කැළැත්තෙනවා වගේ ආකාරයක් දැනුණා. ඊට පස්සේ ඒක වාතය බව දැනගත්තේ ගුඩුස් එකකිනුත් අදෝ මාර්ගයෙන් වාතයත් පිට වුණා. ඒ තුල මගේ හිත උදරයේ තිබ්බ බව මට වැටහුණා. ඔය එතකොට සමහර විටක අගේ එක වරක් වෙන දෙයක් වගේ නෙමෙයි ඒ තෙරපි එකක් සාතැල්වීමක් වායෝ ක්‍රියාවලියේ විශීම පාත්‍රීමක් පිම්බීමක් හැකිලීමක් තෙරපි එකක් හැල්වීමක් ආදි වශයෙන් මේකේ සම්පූර්ණ කළුසුදු චිත්‍ර දෙයක් පෙන්වන්න පටන් ගන්නවා. ආනපනට ගියත් පිම්බීම හැකිලීම ගියත් වම දකුණට ගියත් මේක නෙවෙයි මේක නෙවෙයි කියලා මෙන්න මෙහෙම දෙයක් පුදුරජානස අපිට අල්ලලා දෙන්න. ඒකේ තියෙන පළු දෙක පොල්ගිරිය දිලා දෙකට පල්ලා කියන මේක ඇත්පැත්ත මේක උල්පැත්ත. ඉතින් කියන පොට්ටේ කරුණත් අතගාලා කීයකනේ මේක දැන් මේක උල්පැත්ත මේක ඇත්පැත්ත කියලා. අන්න ඒ වගේ දැන් ආස්වාසයට ගිය ගමන් අපි කිව්වොත් හුස්මට හුස්මේ තියන ඇතිලියම පිටවීම කියලා. නැත්නම් ආස්වාස් ප්‍රසාරය. පුදරේ පිම්බි මේකෙන් ගායි පිම්බෙන වාරේ සැකිලෙනවා. මේ දෙක අතර තියෙන වෙනස අරකට නම් කරපු ගමන්ම යෝගාචරය යොමු කරන්න පුළුවන්. අන්න මේ දෙක පොඩ්ඩක් අල්ලන්න බෑ. ඒකට ඒකේ ලක්ෂණ රාශියක් තියෙනවා. පින්බෙන වෙලාවේ මේ ලකුණු හැකෙන වෙලාවේ ස්ටිෆ්නස් ටෙන්ෂන් මූවමන්ට්ස් කියලා කොට අන්නේ තොරතුරුලින් කියන්න පුළුවන්. මෙයා මේ අත්දැකීමක් කතා කරන්නේ කියලා. ඒක කිසිම ආධ්‍යාත්මික ගතියක් නෑ. ඒ කිසිම පින්සිද්ධ වෙන ගතියක් නෑ. මේ ෆිසික්ස් මේ භෞතික විද්‍යාව. එතනින් දැනගන්න පුළුවන් අපි දෙන්නම කතා කරන එක මාතෘකාවක්. නැත්තම් මොකද්ද ඔය කියනවා කෙනෙක් නඩු ඇහෙන්නේ වෙන ෆයිල් එක තෝල් කෑ දෙනවා වෙන උත්තරයක්. නඩු ඇහෙන්නේ ඉංග්‍රීසි භාෂාව. තෝල් කෑ උත්තර දෙනවා කොයි තාලෙට වැඩි මෙහෙමයි කියලා ඉවරයි. නඩුකාරයත් මුල්ලේ නීති පොතත් මුල්ලේ. අන්න මේ ටිකේ සරල වෙන්න බැරිකම තමයි අපේ භාවනාවේ තියෙන දුර්ලභකම. මෙන්න මෙතෙන්ට අපි අහිංසක වෙන්න කැමති නැහැ. අපි මේකට නිහතමානී වෙන්නේ. මේකට ධර්ම ගෞරවය කියලා කියනවා. ඉතාමත් පුංචි දරුවෙක් වෙන්න ඕනේ. මම හුස්ම ගන්නවා. නැත්නම් මම පිම්බෙනවා හැකලින් බලනවා. කොහොමද දන්නේ? ඒක අහගෙන ඉන්න කෙනාට ඒ ප්‍රශ්නේ අහන්න නැතුව කියලා දෙන්න. විස්තරේ දන මම සමහරට මම මේ කියන ක්‍රමේ විතරක් නෙවෙයි වෙන්න ඇති ලෝකේ තියෙන වෙන ක්‍රම ඇති. හැබැයි මේකට මම හරි දක්ෂයි. ඈ මේ පිම්බීම හැකිලිම කියන ඉතාලම පුංචි දෙයක් ගැන මං අහන. ඔය ඉතාලම ගැඹුරු දෙයකට ඔ ගෙනියන්න හදා. ඔය යගේ දෙන්න පුළුවන් ඔන්චිලා පැද්දෙනවා. නැත්නම් බැලුමක් පිම්බෙනවා හැකිලෙනවා වගේ මයින්මක් අදිනවා අතාරිනවා වගේ. ඉතින් මේ වගේ රූපක උපමා රාශක් මාර්ගේ තව කෙනෙකුට තේරුම් කරන්න පුළුවන් මේ කියාපෑමක් නෙවෙයි හිතලුවක් නෙවෙයි මත්වීමක් නෙවෙයි වෙච්ච දේ. ඉන්නේ ඒකෙන් තමයි ගුරුවරයා අල්ලන්නේ. දැන් මෙයා වැරදීට බහැරයි කියලා. සිය යොමු කරොට පස්සේ තමයි මේ ටික සිද්ධ වෙන්නේ. සිය යොමු කරන්න පුළුවන් යොමු වෙච්ච බව දන්නේ කොහොමද? මොකෙන්ද පෙන්වන්නේ? වෙනත් ක්‍රියාවක නැහැ. මම ඒක හරි ආනපාන නෙවෙයි මේකේ හරි. නමුත් මේකෙම මේ පිම්බි මැකිලිම ගන්නවා. ඒකේ තියෙනවා ඒකටම ආවේනික අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණ වගේ. ආනපාන නැති. ඒ වගේම ආස් පිම්බීමේ වාරයේ තියෙනවා පැකිලීමට සාධාරණ නැති පෞද්ගලික ලක්ෂණ වගේ. අත්‍යන්ත ලක්ෂණ වගේ. අන්නේ ටික කියමනෙන් තමයි අපි මේ රිඩක්ෂනිසම් වලට ගිහිල්ලා හරියට සබ්ජෙක්ට් එක දාගන්න. මෙන්න මේ මාතෘකාවයි කතා කරන්න හදන්නේ කියලා අපි කතා කරන්නේ ඒක කොටු කරගන්න නැතුව අපි මොන විස්තර කතා කරත් කොයි මල්ලටද දාන්නේ කියලා අපි දන්නේ නැහැ. විතක්කේ ගියාට පස්සේ තමයි මේ විතක්කෙන් අල්ලපු දේ පිළිබඳ විචාර බුද්ධියක් ඇති වෙන්නේ. විතක්කෙන් අල්ලන්නේ තු මේ සමස්ත ගැන කතා කරන්න ගියාම කොයි තොරතුරු කොතෙන්ද ෆිට් වෙනවද කියලා කියන්න බෑනේ. ඒ නිසා මේ විතක්ක විචාර දෙක වැඩ කරන්නේ පැහැදිලිවම චිත්ත නියාමයක් හැටියට. ඒ හැම කතා කරන කෙනාට සහ අහන කෙනාට මෙන්න මේක ගැනයි මම කතා කරන්න කියලා
මෙන්න මේ ෆයිල් නම්බර් එක මේ දැන් නඩු ඇහින්නේ කියලා ඒ ෆයිල් එක කතා කරන්න. එහෙම නැතුව මේ සාධාරණේ හොඳ නැහැ, අසාධාරණේ හොඳයි. අනම්මන උසාවියට කියලා වැඩක් නැහැ නේ. උසාවිය කතා කරන නඩුවක්. ඉතින් මේකේ නිසා මේ නීතිල භාෂාව වගේ ඒ වගේම මේ කියන දේ තාම සරලව මෙන්න මේ දෙයි මං කියන්නේ ඒකට හිත යෙදුවා ඊට පස්සේ මට මේ දේ වැටුණා. මේ ටික කරන්න පුළන්නේ රූප ධර්මයක් එක්ක විතරයි. ඒකයි මේ කර්මස්ථාන භාවනාවේ මහසීසාරි සාංශය හරියට පිළිසුදු කළා කියනවා. දෙන්න කතා කරනවා නම් දෙන්න එක මාතෘකාවට ආව බව දැනගන්න. අද අපි කතා කරන දේවල් යන්නේ කොයිද කියලා හොත් මල්ලේ පොල් කියනවා. මම දන්නේ මේ කතාවල්දී අහගෙන ඉන්නකොට පේනවා මොන තරම් පිස්සුද කතා කරන්නේ කියලා. උදේ ඉඳලා හැන්දෑව වෙනකන් රේඩියෝ එකත් කතා. ටෙලිවිෂන් එකෙත් කතා. පත්‍රෙත් කතා. මිනිස්සුත් කතා. පිස්සු පිහාටෝ. දෙන්නෙක් එක දෙයක් ගැන කතා කරන්නේ. කතා කරන්නේ කියන්නේ අපි කතා කරන මාතෘකාව සුද්ධ කරගන්න eBay. මෙන්න මේක ගැන කතා කරන්නේ කියලා. ඉතින් එහෙම නැත්තම් සම්පප්පලාපනේ. මේ සම්පප්පලාප කියලා මම මේ පපුරන කියන හදන්නේ නෙවෙයි. අපි මේ ඉදිරියට කතා කරන කතාවල් වල තියෙන එක අපිට අදාළ නැහැ. එක්ක මේ මොහොතේ අත්දකිපු එකක් නෙවෙයි. ඒ නැත්නම් මේ ලැබු ගැන කතා කරනකොට බුදුහාමරණට කියනවා බුදුහාමරණට ගිහිල්ලා කියනවා අජාසත්තුරු මං දිල් ගැන අහනකොට කොස් ගැන මේ මිසුකට කියන්නේ. මේ අට දිනා ගාවටම ගියා ශාස්ත්‍රුන් වහන්සේලා ඔක්කොම ගැන ලැබු ගැන අහනකොට දිල් ගැන කතා කරනවා. දිල් ගැන අහපුවම ලැබු ගැන කතා කරනවා. ඉතින් මට මම රජ කෙනෙක්. මට තේරෙනවා මං අයන්නේ නැහැ. ඔබ වහන්සේ කියන්න බෑන මට පුළුවන් නම් මේ මහානකම් කෝරණේ තියෙන ලාභේ මොකද්ද කියලා? සමනපල මොනවද කියලා? දෙනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බඩිලි යන්න දෙනවා රජාසත් රජුරන්ට. තාත්තා නොවර හිටෙන සෝවන් වෙනවා. හරිම සිම්පල් දෙයකට බස ගන්න මේ මොනික අපි දෙන්නම එක මාතෘකාවට බහිමු. අපිට එහෙම කරන්න බෑ මොකද එක්කෙනෙක් වෙන දෙයක් ගැන හිතාන කතා කරනවා තව කෙනෙක් තව දෙයක් ගැන හිතාන කතා කරනවා. කිසිම සංනිවේදනය කියන මාතෘකාව අද ලෝකේ ඇත්තෙම නෑ. ටෙක්නොලොජි වලින් ඉහළම කෙලවරේ හිටියත් IT ටෙක්නොලොජියේ ඉහළම කෙලවරේ හිටියත් අද විතර පිස්සු කෙලින ලෝකයක් මනසක් මානසිකම සත්‍ය විලම නැහැ. හැබැයි ඒක නැත කරන්න පුළුවන්. අපි කතා කරන කතාව මම මේ කතාන්නේ අවල් එක ගැන. ඒක මෙන්න මේමයි මම දැක් කියන දේ වැදගත් නැහැ. අපි මේ දෙන්න කතා කරන එක මාතෘකාවටයි කියන ඒ එල්ලේට කතා කරන පසුබිමට සාපේක්ෂව කතා කරනවා කියන එක. ඔය නිස්සන්නවනේ හැමදාම අපි ගන්න ඔය මාතෘකාව. කතා කරන පසුබිමට සාපේක්ෂව කතා කරනවා මොකද කියන්නේ? ඔබ මේ කියන්නේ ඒ වෙනකොට අපි ඊයේ පුරුදු කරා පෙරේදා peace button කියලා game එකක්. peace button කියලා කියන්නේ ඉස්සල්ලාම ඒ පිටරට උගන්වපු එකක්. මොන්ටිසෝරි පන්ති ළමයි. ඔකම ටීචර්ස් තුන් හතර දෙනෙක් කියන පුංචි පුංචි ළමයි. ඒගොල්ලන්ට කියනවා අද්දෙක මෙහෙම තියාගන්න කියලා. බඩි පුරියේ අද්දෙක තියාගන්න කියලා. ඒකලි වෙලා අද්දෙක තියාගත්තරසේ මගේ හිත peace in මගේ හිත බොහොම සාමකාමී. අත් දෙක ඈතර කරලා පීස් අවුට්. ඊට කියනවා පීස් ඉන් ද වර්ල්ඩ් කියලා ආයෙත් ගේන්නේ කියලා. එනි පද තුනයි. පීස් ඉන්, පීස් අවුට්, පීස් ඉන් ද වර්ල්ඩ්. ඒ කොම්ලා කිව්වට පස්සේ අපි එක දිනු කරා ටෙඩි බෙයා කෙනෙක් ගේන්නේ කියලා. එළ ඇමරිකනෝ තමන්ගේ හොඳම විහිළු සන්තෝෂ දනවන soft ක්‍රීඩා භාණ්ඩයක් ගන්න. ඒල බඩ උඩ තියා අත උඩ තියාගෙන ඉම්බි මහකිලිම කරන්න කියන. ඒ කියන්නේ හුස්ම ගන්නකොට කොහොමද ටෙඩි බයාට මොකද වෙන්නේ කියලා බලන්න කියන. එයා ඉස්සරහට යනවා පතර. ඉස්සරහට යනවා පතර යනවා. හිමීට අර පීස් බටන් එකට අල්ලලා අපි කියලා දෙනවා හුස්ම ගන්න හැම වෙලාවෙම අපිට අත් විඳින පුළුවන් කායික යමක් වෙනවා. ඒක ඔයා සෙල්ලම් බඩුවට අහසයින් සෙල්ලම් බඩුව බඩ බැඳගෙන අල්ලගෙන හුස්ම ගන්න. එතකොට මොකද වෙන්නේ බලන්න. ඉස්සිනවා පාතේ කොච්චර වාර ගානක් රවුන්ඩ් කීයක් මේ ඉස්සින් පාත්වීම හිත පිට නොගියන් බලාපොරොත්තු කරන්න පුළුවන්ද කියන වගේ ජීවුණුකම් බලන්න පුළුවන් ඉස්සලා මාතුක අල්ලගත්තොත් හිතන්නේ පොඩි ළමයකට අල්ලලා දෙනවයි කියන එක ලේසි නෑනේ මොකද සෙල්ලම් මනසක් නේ තියෙන්නේ ඉතින් අල්ලලා දීලා වාර කීයක් රවුන්ඩ් කීයක් මේ ටෙඩි බෙයා ඉහළ පහළ යනවද බලන්න පුළුවන්ද කියලා බලපුවා අන්තිමට ඒ ළමයි ටික වෙලාවක් ගියාම ඒක දිගේම බොහෝම සාන්ත තත්වයකටපත් වෙලා විස්තර කරනවා ඉතින් අපේ ලොක්කෝ අහනවා අවුරුදු 5 ළමයකට මේ අභ්‍යාසයේ දුනරස ටික වෙලා පස්සේ විනාඩි 5ක් කරුවට සාහන කරනකොට මට පුදුමාකාර තිබුණ අධානේ දුරුණයි කිය. ඒකට ලොක්කෝ අන පොඩි ළමෙන්ට අධානයක් නැහැ නේ. ඉතින් මොකද්ද දුරු වෙන්නේ කිය. අර ළමයට අධානේ දුරු වෙන ලොක්කන්ට ඒකත් ප්‍රශ්නයක්. මොකද අපි ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයකට දාලා රූපාරම්මණයකට දාන්නේ ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්.
ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් තැනින් පටන් ගන්න එක තමයි විද්‍යාව කියන්නේ. බුදුරජාණන් අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ රිඩක්ෂන් සම් කියලා දුන්නා. ඔය සමස්තය අල්ලන්න එපා. සමස්තය අල්ල කෙලවර කරන්න බෑ. එකක් අල්ලපන්. අල්ල ඒක විස්තර අල්ල ගත්තට පස්සේ ඒකේ තියෙනකම තමයි සමස්තය තියෙන්නේ. හෙලෝග්‍රැෆික් චිත්‍රයක් මේකේ තියෙන එක අංශුවක් අල්ලන්නේ කොහොමද ස්ටඩි කරන්නේ. හැබැයි මෙන්න මේකේ ඉන්නේ කියන එක මම ඉන්නේ ආනපානද මම ඉන්නේ පිම්බීම හැකිලිමේද මම ඉන්නේ වාඩි වෙන එකේද කියන එක නිතරම මාරු වෙන්න ගත්තොත් එහෙනම් ඇයි අපිට චිත්‍රයක් අඳ ගන්න බෑ අනේ නිතර චපල වෙන්නේ නැති අරමුණක් තෝරගන්න තෝරගන්නලා ඒකේ හිටියොත් ඒකෙන් කාය ආනුපස්සනාව කියන ඊට පස්සේ වේදනා ආනුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මන තේකට සාපේක්ෂව යනවා එහෙම නැත්තම් ඒ වගේ පදනමක් නැත්නම් කියන පටන් අරගත්තොත් අහසේ චිත්තාන්දිට හැදුවා වගේ හරි අමාරුයි ඒක වෙන්නේ නූගතුන්ද උගත්තුන්ද විතරමයි වෙන්නේ මේක. භවනාව උගත්ක මහරහා එන්න යන අයට මේ විශාල ප්‍රශ්නයක් අද තියෙනවා. මේ ආනපානෙ අහුවෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. ඒක බිම්බි මෑකිලි මතන. ඒකත් අහුවෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. මම පණිසෝනාසික මම අතිසාර ගෝලෙක්. අතිසාර කියන්නේ ලෙඩක් තමයි. ඒනකොට මම අතිසාර ගෝලෙක්. හැබැයි මම කවදාවත් බිම්බි මෑකිලිම කරපම් කියන්නේ නැහැ. ඉතින් පණිසෝනාසික මාව බාරගත්තේ නැහැ. මේ පවුලේ සති පවුලේ සමාජික විදිහට මොකද මං කියන්නේ වාඩි වෙලා දැනෙන දේ කියන්නේ. ඉතින් උදාර ගිහිල්ලා ඇහුවාට පස්සේ කවුද ධම්මජීව හඳු මොනවද කරන්න කියන්නේ? වාඩිල බෑ. පිම්බි වගේ කියන්නේ නැද්ද? නෑ. ඉතින් මම නාම කැපුවා මගේ. මං හරිම සතුටුයි. කිසිම දෙයක් බලන්න යන්න එපා. පේන දේ කියන්නේ. ඒ පේන දේ ස්වභාවිකයක් වෙන්න ඕනේ. අද්විදි හැක්ක. අද්දකිය හැක්කක් වෙන්න ඕනේ. උදාසීන අරමුණක් වෙන්න ඕනේ. අන්න එතනින් පටන් ගත්තා නම් අපිට එතනලා ගමන යන්න පුළුවන්. මන්ද නැහැ තාම ප්‍රශ්න ටික තියෙනවාද කියලා. අහන්න තියෙන ප්‍රශ්න ටික මොකද කියන්නේ? මේ අර මේන් ඇන්සර් දෙන්නකෝ අපේ මයික් එක. අපි වෙලාව ගිහිල්ලා මම හිතුවා මේ ඔච්චරද වයිරක දිග තියෙන්නේ? ආ දෙකම ආරංග වෙලා තියෙනවා. ආ. අය නම් තා විනාඩි 10ක් තියෙනවා. සෝරි. අවසරයි ස්වාමීන් වහන්ස. අර උදේ මහත්තයා කිව්වා වගේ යම් කිසි තැනකට ගිහම අර සංඥා වගේ දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකෙන් ආවට පස්සේ සතියින් ඉඳ බලනවා. ඒ සතියින් ඉන්න බලනකොට එක පාටම ඇති වෙනවා නැති වෙනවා ගේ නිකන් චූටි 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 එනවා යනවා යනවා යන මුළු වටේම ඔළුවේ යනවා. හැබැයි ඊට පස්සේ මට මතක් වුණා දැන් මේක අනිත්‍යයි මේක මෙනෙහි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔළු උස්සභාවයක නැති වෙලා ගියා. එතනින් මේක හතරක් තියෙනවා. ඒ නිසා අපි මේක පිරිසුදු කරගන්න ඕනේ. අපි සංඥාවක් නැති වෙලාවේ අපි දන්නේ සංඥාවක් නැතුව ඉන්නවා කියලා. ඒක සාමාන්‍ය හිතේ හැටි. හිතක් පවතින සංඥා තියෙනකොට විතරයි. ඒසහ හිත මරන්න ඕන සංඥා මරන්න. හිතේ මොනක් නැති කරන්න ඕන මේ දේවල් නැති කරන්න යන්න එපා සංඥා නැති කරන්න ඉවරයි. මේ මේ මෙතන මේ දේ කාමරය ඇතුළේ මොනවා තිබ්බත් රෑන ලයිට් ඔෆ් කරපුවා ඔක්කොම ඉවරයිනේ. මොනක් අපේ නැහැ. ඒ වගේ සංඥා. ඊට පස්සේ සංඥාවක් පැමිණීමත් එක්කම තමයි අපි තේරුම් ගන්නෙ මෙතෙක් ඉඳලා තියෙන සංඥාවක නෙවෙයි කියලා. දැන් මේ සංඥාවක් නෙවෙයි කියලා තේරුම් ගන්න උදව් කරපු අරමුණ මොකද්ද කියන එක හරියට ප්‍රිසයිස්ලි කියන්න පුළුවන් වෙන්න. මගේ හිත ගැස්සුනේ මොකටද? එතන තමයි සයනසාරාර එක පාට වයිබ්‍රේෂන් එක. හරි, ඒ වයිබ්‍රේෂන් එකෙන් ඉස්සෙල්ලා හිත ගැස්සෙන්නේ නැති කලබලයක් නැත්නම් ඉඳලා කලබල තැනකට එනවනේ. කලබල තැනට ආවේ ඇහැට ආපු අරමුණකින්ද, නහයට ආපු අරමුණකින්ද, කනට ආපු අරමුණකින්ද, ඉන්ද්‍රිය බද්ධ අරමුණකින් තමයි අපි හිත ගැස්සෙන්නේ. ඔබන් හිතන්නේ පංචද්වාරත් එක්කම මොකද්ද කියන්න ඕනේ? එතකොට තමයි අපිට කේස් එකට බහින්න පුළුවන්. ඒක හරියටම කියන්න බෑ. හැබැයි නිතරම ඒක වෙනවා. ඒක නිසා නැවත නැවත බලනවා. සාරිපුත්‍ර සාංශේ මතක් කරනවා අපි ඒක බලන්න බැරි. අර හිත නොදන්නා තැනක ඉඳලා දන්න තැනකට ඇවිල්ලා ඇති ගැස්සීම පිළිබඳ පශ්චාත්තාපේ තියෙනවා නම් අපේ හිත clouded අපේ හිත අවුල්. ඒක බලන්න. ඒකෝ අපිට සද්දයක් වෙන්න පුළුවන් වේදනාවක්. සරුවචනාන්තේ සඳහන් කරනවා තමහර විටක තමන්ගෙම ආනාපානෙම වෙන්න පුළුවන්. කරකර හිටපෝ ආනාපානෙ පිම්බි වැකිලි වෙන්න පුළුවන්. ඒතකොට දැන් මේ මෙතෙක් කියලා පිම්බි වැකිලිම නැතුව දැන් එන වෙලාවක් නේ මේ කතා කරන්නේ. ඉතින් ඒතකොට යාමන්නේ ලෝකාචරයට හිතෙන්නේ මෙතෙක් කියලා මේක නැතිවලා හිටිය අතතියෙන් හිටියා චයෝ සෝරි දැන් තමයි පිම්බි වැකිලිම එන්නේ කියලා. නමුත් ඒක නෙවෙයි වෙලා තියෙන්නේ.
පිම්බි මැකිලිම සංඥා නැතුව තිබිලා දැන් මතුවුණා. මතුවෙච්ච එක පිළිඳ පශ්චාත්තාප වෙන්න එපා. එතකොට මේ පේන දේ එන්නේ රූපයක් විදිහට නෙවෙයි රූප සංඥාවක් විදිහට. හැම රූප සංඥාක ස්වරූපේ තමයි නලියන ගතිය. ඒකට කියන්නේ බුදුහාමරෝ සන්තතිය කියලා. ඉංග්‍රීසියෙන් ෆ්ලක්ස් කියලා කියනවා. අපි සිංහලෙන් නමක් දාගත්තා ගොජේ කියලා. තව ඕනනම් අපිට දාන්න පුළුවන් ගැල්මක් කියලා. ඒ ගැල්ම අපි දෙන්න හදනවා කම්පන චංචල අංශු වශයෙන්. සමාහලටික සද්දයක්. සමාහලටික ආලෝකයක්. සමාහලටික සහැල්ලුවක්. මේ තත්වය අපි ඕන තාලයකට කියන්න පුළුවන්. මේකට තියෙන එක එක ෆැසට්ස් ටිකක්. හැබැයි මේකේ තියෙන ගති හතරක් හාරිපුත්‍ර සංශ අපිට පෙන්නනවා. පීලනට්ටෝ සන්තාපනට්ටෝ විපරිණාමට්ටෝ සංකතට්ටෝ. මේකේ පෙළන ගතියක් තියෙන. කුල්ලට දාලා හාල් පොළන වගේ නිතරම ගල හෙල. ඒකේ බලාන ජීවීම දුකක්. ඒ වගේම කවදාකවත් එකම චිත්‍රයේ දෙසරයක් පෙන්වන්නේ නැහැ. ඒ තරම් සීක්‍රෙන් වෙනස් වෙනවා. හැබැයි ඒ තැන හැදෙන්නේ. අතීත නාගත සම්බන්ධ නැහැ. මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අපි මේ දුක්ඛ සත්‍යයට නන්දාන්න හදනවා. ඒක භයානක කුසලයක්. මේක තියා බලාගෙන ඉඳ මේ නිස්සල තැනකට ගියා ආය ආව ආපු එකනා නිකන් කුල්ලට දාලා පොළන වගේ පෙළීම. ඔකට අනිච්චං කියන්න යන්නත් එපා. නමක් දාපු ගමන් ඕක අපිට බාර වෙනවා. නමක් නොදා හිටපුවම අනුන්ගේ දරුවෙක් වෙනවා. ඉතින් මේ ගොජේ දිහා බලලා මේ සංතතිය දිහා බලලා මේ ගලනේ දිහා බලලා මේ ෆ්ලක්ස් එක දිහා බලලා ඔකට නමක් නොදා ඉන්න කොච්චර සංසාරයට බය වෙන්න ඕනද කියලා හිතන්න. නම දාපු ගමන් ඉඳලා ඒක මගේ බබෙක් වෙනවා. සංස එතකොටතර අනිත්‍යම එනේ කරන්නේ. මිනී කිරීම කියන නමක් දානවට වඩා භයානක අකුසලයක්. ඊට වැඩිය භයානක අකුසලයක් කියන්නේ මොමුකේ අනිත්‍යද ඔය කතා කරන්නේ. Taman කරගත්ත දෙයකනේ. මේක තියා බලාගෙන ඉන්න පුළුවන් නම් අපි ඒකෙන් මම වෙන්නෙත් නැහැ මම ඒක වෙන්නෙත් නැහැ. මේ දෙකම නැත්තම් අතරමැද දුකක් නැහැ නේද? අපි එන දේ දිහා බලලා ඒකට නමක් නොදා ඉන්න බැරි තරම් අපේ හිත නාමකරණය කියන තුච්ච තුප්පයි වැඩේට පුරුදු වෙලා. සංස සමහරලාට මම මෙහෙමත් කරනවා. දැන් එක පාට ආය පටන් ගන්නවානේ කොන්ෂස්. එතකොට මම ඒකේ බලනවා ලෝභ දසමෝහ. ඒ කොගෙම කරන්න හදන්නේ ද්වේෂය විතරයි. ඒ සංසිද්ධියේම තියෙන්නේ ද්වේෂය විතරයි. කද්දාකත් එතකොට ස්වභාවයෙන් එන්න බෑ. ස්වභාවයෙන් ඌව දාන්න ඕනේ, ඌව එයා කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ස්වංසිද්ධ වෙනවා කියලා. අන්නේ ස්වංසිද්ධ වෙනකොට ඒකට නමක් නොදා ඉන්න තරම් අපි මේ දේවල් වලට නම් තැබීම කියන තුප්පහි වැඩක් තියෙනවා අපි ළඟ. බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ නමකින් කෙලසිච්ච නැති. අපිට යමක් අයිති කරගන්න ඕන නම් අපි කරන්නේ නමක් දාන්නේ. කටුකුරුන් දෙවියන්සේ කියනවා කැලේ යනකොට කවුරුවක් දැකම නැති මලක් දැක්කොත් ඒක මා දුතු මල කියලා හරි දානවා. මේ මම දැක්ක මල. ඒකෙන් හරි මම විශේෂ වෙන්න. ඒ නිසා අපිට කැලේ ගහක් වෙන්න, ගංගා නංගගේ වැලිතලාවක වැලියටයක් වෙන්න, මහමෝදි වතුරු බින්දක් වගේ අනන්‍යතාවය නැතිකරන්න ඒකේ ප්‍රධාන දේ තමයි Taman ඉදිරියේ තියෙන දේ ඉස්සල නම් කරලා තමයි පටන් ගන්න එක ඇත්ත. ආස්වාස් ප්‍රස්වාස නම් කරලා. මෙතෙන්ට ගියාට පස්සේ කට නමක් නොදා මේක සදාකාලිකව මේකත් එක්ක ඉන්න පුළුවන් නම් 100%ක්ම පිළිසිදුයි. කවදා හරි තේරෙයි ඔය සංඥාව නැහැ කියන තැනත් ඔක තියෙනවා. සංඥාව නැහැ කියන තැනට අවදි වුණොත් තේරෙනවා ඒකේ තියෙනවා ඒකට නම දාලා නැහැ. සඤ්ඤාකරණය කරලා නැහැ. දැන් මෙතෙන්ද ගියාට පස්සේ වෙන්නේ ඒ ගොජේට නමක් දාපු ගමන් ඊට පස්සේ කතන්දර ගේනවා ප්‍රපංචය යනවා ෆැබ්‍රිකේෂන් ස්ටෝරි ටෙලිං. ඒ මොකක්වත්ම එන්නේ නැහැ ගොජේ දිහා බලාගෙන දැක්කර නොදැක්කා වගේ. ඉතින් ඒකේ ওই කියන තරම් මේ මෛත්‍රී බුදුහාමරණකම් ඉන්න ඕන කමක් නැහැ. ලබනාත්ම වෙනකම් ඉන්න ඕන කමක් නැහැ. මොකද හැම හුස්මක්ම විවරින්න ඔතනින්. ආස්වාසේ විවරණ ඔතනින් ආයේ ප්‍රසවාසේ පටන් ගන්නෙත් ඔතනින්. ඉතින් ඕක දිහා බලාගෙන හිටියානම් මේ දේවල් අපි කරගෙන තියෙන නංවනන් දෙමීමි. නංවනන් දාන්න නැතුව ඉන්න එකයි කරන්න ඕන. සයනස සමතෙන් ගියාම පේනවා හරි ලස්සන. ඔය සමත විපස්සනා කියන දෙක දාපුවාම පිස්සු. එහෙම දෙයක් මේක නෑ. එහෙම දෙයක් දාගත්ත ගමන් තවත් නම් කිරීමක්. තාවත් නාම කියලා කරනවා. හැබැයි එතකොට හැමදෙරේ එහෙම දැක්කම මොකද කරන්න ඕනේ? එතකොට ඒක මොනවද තොකර ඉන්න එක තමයි කියන්නේ. මම මෙච්චර මේ කියන්නේ සුම්ම ඉරි. Just be. ඒක විතරයි බැරි අපට. අපිට කවදාකවත් බෑ මේ දිහා දිහා බලන්නේ ගඟක් ළඟ ඉඳගෙන. හොඳට වීලචනක ඉඳලා ගඟ දිහා බලන්න බෑ අපට. අපිට අත දාන්න හිතෙනවා. දාපු ගමන් තෙමෙනවා. ගඟ කැළඹෙනවා. ඒ ගඟ ගලනද මගේ නාමකරණයක් අවශ්‍ය නැහැ.
අන්නේ ඒකට අයින්ක ඒ කියන්නේ සංසාරය අපි මෙතෙක් අල්ලලා තියෙන දුක් තීලා තියෙන අපිට නම් කරපු ටිකක් විතරයි. මගේ කියාගත්ත ප්‍රේමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ. නී හීනකින් අර හිතලා බලන්න අපි මම කියාගත්තේ නැති දෙකින් දුකක් ඇවිල්ලා තියෙනවද කියලා. මම කියන එක පටන් අරගන්නේ නාමකරණය. නිසා කොයි වෙලාවක හරි මේ ලෝකෙට අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ මේ දිහා බැලුවොත් මේ ලෝකෙ හොඳ නරකක් නැහැ. හරි වැරදි නැහැ. ඔක්කොම පටන් ගන්නේ නාමකරණයනේ. අපි මේ ගුරුරුන්ට ජීවන රැස්වීමේදී කියලා දුන්නා මේ කරලා පෙන්නුවා කිව්වේ නැහැ වචනයක් කතා කරන්න නැතුව අඟහරු ලෝකෙන් ආපු මිනිසෙකුට ජුජුබ්ස් කැල්ලක් දුන්නොත් මොකද වෙන්නේ කියලා. එහෙ නැත්නම් මේ ටොපි එකක් කරන්න ඕගොල්ලෝ කරන්න ගිහිල්ලා ටොපි එක සියඹලා ටොපියක් දෙනවා. ඉතින් ආ ඉස්සලා බර බලනවා. නහයර තියලා බලනවා, පොඩි කරලා බලනවා, පොඩි කරලා බලනවා, දී ගාලා බලනවා. මොකද මෙයා දන්නේ නැන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ එතකොට එයා පංචේන්ද්‍රයන්ගෙන්ම ටොපි අල්ලලා තමයි ටොපිය කන්නේ. දැන් අපිට හම්බෙච්චාම ඒක කතා කරන ඩිරෙක්ටර් කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට නෙමෙයි කිව්වේ මේ මීඩියේටර්ට. අනේ මහත්තයා අපි වෙනදා හම්බෙච්චා අවුරක් කරන කටේ දා ගන්නවා. මේසක එකක් කරන පොඩි කරලා බල්ල බර බල්ල හැඩේ බෙලිලක් කරන්නේ නැහෙනි. ඒසකට ඒක ටොපියක් කරනකොට අපි හිතන්නේ දිවෙන් රස විඳින කියලා නෑ. අපි ගන්නට අතටම තේරෙනවා ඒකේ තද ගතිය. ඒකේ තියෙන පාට කනට කළ සද්ද බලන හැටි. දිවර්තිල රස බලන හැටි ඒ කටයුත්තදී ආවනට අපි එහෙම ටොපියක් කනවා නම් ඒ මහත්යම කියන අහුරක් කටේ දැම්මන ප්‍රශ්න නැහැ මොකද දැන් ජුජුප්ස් එක කනකොට නම් තේන්නලු පැණි රස වැඩි කියලා. ඒක හොඳටම අර පුංචි පුංචි අංශුවක් ගානේ රසනහරයක් ගානේ අත්විඳිනවා. ඒක ඔය සතිපාසලේ අපි නිතරම මේගොල්ල හැමදාම මේ අපෙන් සල්ලි ලන්නේ උනාට ටොපි ඒගොල්ල සල්ලි දිය ගන්නවා. හැම කෙනෙකුටම ටොපියක් දීලා පොඩි ළමයෙකුට දුන්නා ටොපියක් දැම්. ඒ වගේ අපි හිතන්නේ හිත උදේ අවදි වෙච්ච ගමන් මේ එකටවත් නම දාන්න නැතුව අපි බැලුවොත් මේ ලෝකේ තියෙන සාධාරණ අසාධාරණ දෙක කොහෙන්ද මොකද වෙන්නේ කියලා හිතන්නේ. හරි වැරදි කියන එක මේ සේරම ඉන්නේ අපේ පරණ දාපු සංඥාතිකකින් සහ නාමකරණයෙන්. බුදුජානක අපිට ගෙනිලා පැද්දගෙන පෙන්නනවා මේක නාමකරණය කරන්නේ නැතුව සංඥාකරණය කරන්නේ නැතුව දේශ බලාගෙන ඉන්න. නොකරන වෙලාවේ ගොජේ තියෙනවා නම් කරන්නේ අපි ඒ වෙලාවට සී නැති වුණා නින්ද ගියයි කියලා කියනවා. ඊට පස්සේ ගොජේ තියෙනවා නාමකරණේ තියෙනවා කතන්දර ගොතනවා. ඒක ප්‍රපංච කරනවා. අන්නේ ප්‍රපංච කිරීමකින් තොරව මේ ජීවිතේ ගත කරන එක අවුරුදු 6 වෙනකල් ළමයේ ගත කරනවා. ඉතින් සරුවචනසේ කියන්නේ උන්ට ඒ ළමයාට අපි රහතන් වහන්සේ කියන්නේ මොකද දුක් විඳලා නෙවෙයිනේ මේක තේරුම් ගත්තේ. ඒ නිසා යාට වටනගම තේරෙන්නේ නැහැ. දැන් මේ අපිට වෙලා තියෙන අල්ලපු ගෙදර මිනිස්සු දැමරුණත් පත්‍රේ මරලා දැන්වීමක් තිබ්බත් ඉතින් අපි තැවෙනවනේ. ඒ දවසවල ප්‍රභාකරන් ඉන්න කාලේ මං කියන්නේ කාට හරි කිව්වොත් එහෙම අනේ ප්‍රභාකරන් නිදුක්කෙත්තා නිරෝගී වාසෝපත් වේවා කියන්නේ එකේ කොටුවක්වත් බෑ. කී ප්‍රභාකරන් කියන්නේ කොහෙද ඉන්නේ දන්නේ නැහැ, දැකලත් නැහැ. ඒකේ අම්මගෙන් හම්බෙච්ච දරුවෙක්ද අහසින් අපේ දන්නේ. ඌකම් මැරෙන්න ඕනක කණ්ඩ ඕන පිටි ගහන්න ඕන කියලා කියන. ඉතින් මේ නමක් එක්ක නෑනේ ඕගොල්ලෝ කියවනවනම් මහායාන පොත්වල ආනන්ද ස්වාමීන්ගේ නම අරගෙන කුණු හරුපෙන් බැනලා තිනවා දිගටම ආනන්ද හැමතුරු නිතරම වෛශ්‍යාගාර වලට ගිහිලා තිනවා බුදුරජාණන්සේට බේර ගන්න බැරිලා තිනවා බුදුරජාණන්සේ ජපමන්ත්‍ර දාලා තමයි ගෙන්නගෙන තින්නේ නිතරම ගෑනු පස්සේ යනවා කියලා බණිනකොට තද්ද වෙනවා අපිට මේ අපේ ආනන්ද හැමතුරුන්ට සාරිපුත්‍ර ස්වාමීන්ට බණිනවා ඒ බෝසාන වහන්සේ සාරිපුත්‍ර සාංශය එනකොට ආසනයක් එකක්වත් නැති කරන් අදිෂ්ඨාන කරලා සාරිපුත්‍ර සාංශය ඇවිල්ලා කරුණාඹු බලාපොරොත්තු වෙන හැටි. ඒතර අපිට තද වෙනවා මේ අපේ සාරිපුත්‍රට බයින්නේ අපිට මේ නමකට අහු වෙලා අපි මේ සාරිපුත්‍ර කියන නම අපි කරගෙන. කඩනවා කුඩු කරනවා තේරවාදී අපේ තියෙන මේ මං ඉස්සලම කිව්වේ ඒ පොත් ටික පෙරදෙනේ ලයිබ්‍රරියේ හිටගෙන කියෙව්වේ. අපි මේ නංගොරයක කල්ලාගෙන අපි බණිනකොට කියනකොට නංගොල කොච්චර වැඳිලාද ඉන්නේ ඒක නැති කරන්න බෑ. මේකේ ඉඳගෙන කරන්න බෑ. කාම ලෝකේ කරන්න බෑ. බුදුන් කියන්නේ කාමේ කාම සංඥාට ගෙනලා රූපේ රූප සංඥාට ගෙනලා රූප සංඥාට නමක් දාන්න නැති වෙන්නේ. මේක කළ හැක්කක්. ඒක තමයි අන්තිම ජීවන රටාව අපේ. දේවල් ඇවිල්ලා එක එකන එක එක විදිහට ඉදිරිපත් කරනවා නංගව නම් දාගෙන පාට කරගෙන දැක්කරන දැක්ක වගේ ඉන්න එක තියෙන. දැන් වෙලාව හරි. එහෙනම් ඉවර කරන්න ඉස්සලා මොනවද කියන ආව අතක් ඉස්සනවා.
අවසරයි සම්හංස අර මෙහෙනින් වහන්සේ කිව්වා වගේ මට කයේ කම්පන ගොජොගොජ ගාලා නිතර දැනෙන එකක් තියෙනවා. ඒ වගේම ඇස් වලටත් ස්පර්ශයේදී සිදුවෙන ඒවා තියෙනවා. සම්හංස මට ප්‍රශ්නේ තියෙන්නේ ඇස් වලට එහෙම සිදුවෙන එක ඒ වෙලාවට මට කිසිම අපහසුයක් මොනක්වත් නැහැ. ඒ වුණත් ඇස් රිදීමක් එකකින් පහුවට නිකන් යම් වෙලාවක වෙනවද කියලා දැනගන්න. ඒ කියන්නේ ඇස් වලට ආබාධයක් වෙයිද කියලා. රිදීමක් තියෙන වෙලාවක ඒ වෙලාවෙ නේ මේ සංසාරචීන දේවල් දැකලා ඇතරිදු නැත්තම් තමයි ලෙඩ. මේ චීන කුණුහරපයි මේ පෙන්වන්න හදන මේ විකාරයි දිහා බලනකොට අර කවුද මේ මට මතක නැහැ ලංකාවේ හිටපු හොඳම මේ ගුරුළුගෝමි පඬිතුමා මහා මේක ළඟට ගිහිල්ලා ඇසිරි මාබෝධිනාංශ කියලා වැලිපතක් කරන ඇත් දෙක පොට්ට වෙනකන් ඇතුළ ගැතුළ මේවා නොදකින්ද. මේ දකින්නකොට ඊමිසු කරන පව අපිට සමාදන් වෙන්න වෙනවා. එනිසා මේ ඇස් දෙකක් ලැබනවායි කියලා කියන්නේ ලොක්කම පව ගන්න ద్వාරය. දැකලා නොදැක්කා වගේ ඉන්න පුළුවන්. අපි මම එදා ගිහිල්ලා අර ওই සෙල්ලම කරලි ඉවරච්ච ගම අපි ටොපියක් කරන්නේ ඉවරච්ච ගම කතා කරද්දී විස්තරයක් දුන්නා. කොටි කාර මහත්තයා. දුන්න පස්සේ ඩිරෙක්ටර් කෙනා තමයි මම කියන්නේ විශේෂ අධ්‍යාපනය කරන්නේ මම ගන්නන්නේ අන්දායට ওই බයිලා කරන්න ඕනේ අන්දායේ හොම තමයි කන්නේ කිව්ව කොහොමද? ඊගැටි ආපු ගමන් කටේ දා ගන්න දන්නේ නැහැ පේන්නේ නැහැ නේ අතට අරන බලලා ඉඹලා අරේ මේ කරලා ලුකන්නේ. දැන් එතකොට ඇස් තියෙන කට්ටියටද අමාරු වැඩේ ඇස් නැති අයටද? දැන් මට කිව්වා ධම්මජිව හමුරු මේකට උත්තරක් දෙන්න කියලා. එතකොට මං හිතේ පිටිපස්සේ ඔඩියන්ස් එකේ මාත් ගිහලා ඉස්සරහම වාඩිලා මං කිව්වා ඉදරම් පහක් තියෙනවා. පහෙම්ම කෙලස් ගලනවා. නිදාගෙන ඉන්නකොට ෂෝක්. මොකක්වත්ම නැහැ නේ. එಂಚ බහනදී හුඟ ආකල අපිට නිදියන. ඒකත් අපි බුද්ධච මේ තීන මිද්දි කියලා කෙලෙස් එකට දාලා තියෙනවා. වෙන්නේ ඒක නෙවෙයි හුඟක් කරලා භාවනා කරනකොට මේ වගේ කෙලෙස් කතිය අඩු වෙච්චාම අපේ ඉඳුරංගෙ නැති අනින්ද්‍රිය පටිබද්ද විඥානය කියලා වෙන තැනකට හිත යනවා. ඒක මේ ඇහින් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් නෙවෙයි ගන්නෙ. ඇහැ රූප සද්ද ගන්ධ රස හරහා නෙවෙයි. හැබැයි ඔය භවයේ තේරෙනවා. ඒ වෙලාවේ උඩ දෙමිල්ල තේරෙනවා. ඔය ගොජේ තේරෙනවා. ඒ ගොජේ තේනොට තේන මේක ඇහෙන් දකින්වත් නෙවෙයි කනෙන් අහනවත් නෙවෙයි හැබැයි හොඳට ඕම අස්පනා අපිට අත්දැකීම. හැබැයි ඒක විස්තර කරන්න වචන නැහැ. දාන්නත් තව එහෙමත් තියෙනවා. සීග්‍රින් වෙන එහෙම දැනෙනවා. ඒ ඇරෙන්න සමහරට මට සමහර අවස්ථාවල වෙලා තියෙනවා අර කයට හිත යොමු කරනකොට හරි සාමාන්‍ය වෙලාවක හරි පොළව හරි ඉන්න ස්පර්ශය තන ඒකේ මාව උඩ දම්මනවා වගේ මට දැනෙන්නේ. يعني අපි කෝච්චියේ පිටිපස්සේ ඔබ්සර්වේෂන් සැලුන් එක යනකොට ඇදිලා යනවා පෙන්නන්නේ. අපි ඔක්කොම නටනවා. ඒ කවුද අර මේ ඉරේෂගේ පුතාගේ නම මොකද? අවුරුදු 9යි. මයි කම්පියුටර් ඇති යාලියනේවා භාවනා කරලා මට කිව්වා කියන්න එපයි කියලා. තාත්තා තමයි තාත්තා දෙන්න භාවනා කරනවා. අවුරුදු 9 කොල්ලෙක් උ කතා කරලා කියන එක බොහොම ලස්සනට කියනවා. හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඊට පස්සේ භාවනා නැගිටිතර පස්සේ සෝන්ච මං ඉස්සරහ තියෙන කබඩ් එකේ කුඩු ටිකක් විතරයි මට පේන්නේ. ඉතින් මම මට අම්මා කියනවා ඉගෙන ගන්න කියලා. මට ස්වාමින්වහන්සේගේ සිවුරෝ නැහැ. මම අවුරුදු 15 පැනපුවාම මට කෙල්ලෙක් හම්බ වෙනවා. ඊට පස්සේ මම විනාසයි. ඔබ වහන්සේට කොට ගන්න බෑ මාව. එසා කරුණාකරලා මට දැම්ම මාව කොට දා ගන්න කියලා. මං කියන්නේ ඕක ඔච්චරම අමාරු වැඩක් නෙමෙයි. ඉතින් ගෑනියක් දකින්නවා කියන්නේ කොච්චර අමාරු නම් මේ ලෝකේ කී දෙනෙක් අමාරු වැඩේ නේ. අපි හම්බෙලා තියෙනෙත් ඔය අමාරු නිසානේ. ඒක වෙනම කතා. ඕකේ හිටපන් ගිය. ඉදිරියට භාවනා කරපන්. හැමදාම දැන් මට රිපෝට්ස් එවනවා. ඒක කියනකොට තේිනවා මම බ්‍රහ්ම ලෝකෙන් ආපු මිනිස්සු. ඒ විස්තර අපිට කවදාකවත් කියන්න. ඊට පස්සේ මේ ඊයේ පෙර දවස් අවුරුදු 7ක කෙල්ලා. එක දවසයි සතිපාසලට ගිහිල්ලා තියෙන්නේ. ඒ කෙල්ල කියනවා ස්වාමීන් වහන්සේ මට දිගටම ප්‍රශ්න ඇති වුණා හීනෙන් බය වෙනවා. ඒ හීනෙන් ඕන නැති වේවල් පේනවා. මම එක දවසක් සතිපාසලට ගියා ස්වාමීන් වහන්සේ අඩේ ඒකදී මට කියලා දුන්නනේ සතියෙන් ඉන්නේ නැහැටි මං ගිරුවේ මොකද්ද ස්වාමීන් වහන්සේ මං නිදාගත්තේ සතියෙන් මට කිසිම හීනයක් පෙනුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට කිසිම මේ බයවීමක් නැහැ ඔබ යටිල්ලියලා තියෙනවා මං නිදාගෙන ඉන්නකොට නිින්ද ඉන්න බව දන්නවයි කියලා අවුරුදු 7ක කෙල්ලක් එක දවසක් සතිපාසලට ගිහිල්ලා අහුවෙච්ච මේ පණිවිඩෙන් කියනවා නිදාගත්තේ සතියෙන් මට දැන් නිින්ද ගිහිල්ලා ඉන්න බව මම සතියෙන් දන්නවා නැගිටලා ඉන්න බව දන්නවා ඒක සාමාන්‍ය වෙන්න බෑ ඔය සංඥා නැති වෙලාවේ සංඥා නැති බව දැනගන්න බෑනේ
මේ වාගේ දෙයක් තියේදී අපි මේ හොයන්නේ අපි මේ අපිට පේන කිසිම දෙයක් විශ්වාස කරන්නේ අපේ පොත්වල තියෙන දේවල් ඉල්ලනවා. ඒක මහා විශාල හුණියමක් බෞද්ධයට වෙලා තියෙන. මේ බෞද්ධයා කීවන්න ගිහිල්ලා කුණුහරප මට තමාටත් කේන්ති යනවා පව් හැබැයි. මොකද මාත් ඉගෙනගෙන තියෙන බුද්ධ ආගම. මම බලන්න හදන මේ බුදුහාමර කියලා තියෙන මොකද්ද මේ ගෝලිය අල්ලලා තියෙන මොකද්ද කියලා. මේක ওই කියන මහා ලොකු මේ ගූඪ ධර්මයක්වත්, গুপ্ত ධර්මයක්වත් මොකුත් නැහැ. ওই සිද්ධ වෙන දේ වෙන්න පුළුවන්. ඒක කිසියම් නාමකරණයක් කරන්න ඕකට වෙන්න දෙන්න. වෙන්න තියලා ඒකම ඇස්පනා අපිට ඉස්සරහ තියාගෙන ඉන්න පුළුවන් නම් කෝපි කොච්චර පින් කරලා තියනද කියලා හිතන්න. මේක දැකලා මේකෙන් කතන්දර හදන්නේ නැත්නම්, මේකට අභියෝග කරන්නේ නැත්නම්, මේකට කලබල කරන්න තියෙ ඉන්න පුළුවන් නම් මොන තරම් පිනක්ද කියලා අපි කරන්නේ එන්නේ හැම මගුලටම ප්‍රපංච කරන. ඒකම සම්හංස දැන් භාවනාවට වාඩි වුණාමත් වාඩි වුණ ගමන් ගොඩක් වෙලාවට මාව කඩින් කඩ කොටසෙන් කොටස දියවිවි යනවා. අපිට නම් එහෙම වෙන්නේ නැහැ. දැනෙනවා එහෙම. අපිට වෙන්නේ අපිට වෙන්නේ ගෙඩි පිටින්ම දිනනවා. සම්හංස එහෙම වෙනවනේ මාත් අපි හරිම සන්තෝෂයි. සම්හංස දී වෙලාම යනවා. පැයක් අපි කියන්නේ හැන්ති ගියයිල පළයන් කියලා නාසමාපෝ කියලා කියන්නේ. සම්හංස පැයක් උපරිම භාවනා කරන්නේ. පැයමදි හොඳටමදි. ඇයි මොකද පැයක්? පැය 24ම කරන්නේ. පරියංකේ සම්හංස. ඒකනේ කියන්නේ භාවනා කරනවා පරියංකයයි කියන කතාව නැතුව සතියෙන් හිටපන් පැය 24ම. ඒක කොයි වෙලාවෙත් භාවනා වෙන්නේ. මේ පරියංක භාවනාව ඒ හොඳයි ආධුනික කාලේ පොඩි පොඩි ළමෙන්ගේ භාෂාවට. හන්දට සතියට දාගන්න ගියර එක යන්න අරින්. හැබැයි මේ පේන දේවල් ඒ හරීලා ඒ පේන විදිහ නංවනම් දෙන්නේ නැතුව අපිට පේන විදිහට කියන්න උත්සාහ කරනේ බොළඳ උත්සාහයේ. බහතෝරන උත්සාහයේ ආර්යයි. ඒ කියන්නේ ආර්ය විවහාරය කියලා. අපි මේ වට මේ බෞද්ධ වචන දාන්න ගිහිල්ලා බෞද්ධ වචන නරක නිසා නෙවෙයි කියෙප්පු ගමන් පිට යනවා. හිත සම්පූර්ණයෙන්ම වෙන මාතෘකාවට යනවා. චපන්දිසනාචි මේ බුදුම සංසලා කියන ඔය දන්න භාෂාවෙන් කියන්නේ සංස්කාර අනිච්චන් දුක්ඛන් අනත්තන් එහෙම නැත්නම් වචන දාන්න බ දාපුම මේ concept වලට පණ දීලා තියෙනවා. අපි මේ concept එක මිට නොමගරිනවා. නෑ සාමාන්‍ය භාෂාවෙන් කතා කරනවනේ. තේරුම් සන්නයි සමහන්ස. ඉතින් ඒ නිසා මේ කියනකොට කියන්න වෙන්නේ මම දන්න හොඟව දෙනකේ තරහයි කියලා. අපි ඉපතිලා තියෙන්නෙම නිවන් දැකලා දන්නේ. අපි හිතනවා නිවන් දකින්න ඉදිකටු විලා අසෙන් ඉලක්ක අසේ යන්න ඕනේ. ඉතින් අපි ඉදිකට විල්ලත් යන්නහල් සෙන් බුද්ධාගමේ පැහැදිලියම කියනවා නිවන් දකින්න ඉස්සලා කන්ද තමයි නිවන් දකින්න මොදේ කන්ද තවදුරටත් කන්ද නෙමෙයි නිවන් දැක්කට පස්සේ ආයෙත් කන්ද තමයි ටික වෙලාට මේ කුඩු වෙනවා ආයතරයක් ඇද්ද ගැල්ල බලන්න තියෙනවා ඔය දෙක අතර පටලවා ගන්න එපා මේ දෙක කරදරයක් ප්‍රශ්නයක් නෙවෙයි ඒක උත්තරයක් එමෙ එකක් දෙහා පරමාර්ථ වශයෙන් සා තමුන්ටසේ බලන්න පුළුවන් උත්තරයක් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ බය අරින එක තමයි කමටන් සුද්ධ කරනකොට කියන්නේ. දැන් ඉතින් අපි නතර කරමුද? හොඳයි අපි එහෙමනම් මේ විනාඩි 20ක විතර වගේ කාලයක් තියෙන මං හිතන්නේ අපිට ඔයක තමයි විනාඩි 20ක විතර කාලයක් තියෙන්නේ අපි නෑ යනවා සක්මනකට තෙරුවන් සරණයි.